මිනිස්සු හිතාගෙන ඉන්නේ ප්‍රේමය ආදරය රාගය ඒ වගේන් උපදින්නෙත් ඒ වගේම දෙයක් කියලානේ. නමුත් පින්වතුනි හරි පුදුම හිතෙනවා ඇහුවහම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රේමා ප්‍රේමං ජායති ප්‍රේමේ නිසා ප්‍රේමේද උපදිනවා ප්‍රේමා දෝසං ජායති ඒ කියන්නේ ප්‍රේමේ නිසා දෝෂයත් තරහවත් උපදිනවා දෝසා ප්‍රේමං ජායති මේ තරහව නිසා ප්‍රේමේ උපදිනවා දෝසා දෝසෝ ජායති ඒ විදිහට මේ ඉගැන්වීමක් තියෙනවා අපි බලමු ප්‍රේමා ප්‍රේමං ජායති ඒ කියන්නේ මේ ප්‍රේමේ නිසා ප්‍රේමය උපදිනවා දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් තමන් කැමති දෙයට තව කවුරු හරි කැමති නම් ඒකට කැමති වෙනවා එහෙම නැද්ද දැන් ඔබ කැමති නම් යම් කිසි රස ආහාරයක් කන්න ඒක කන්න කැමති තව කෙනෙක් හිටියොත් එයාට කැමති වෙනවනේ දෙය මං හිතන විදිහට හිතන්නේ කියලා ප්‍රේමේ පදනම් කරන් තවත් ප්‍රේමේ උපදින්න හේතු කාරණා හැදෙනවා ඔබ කැමතිම කෙනා ඔබ කැමති අය ඔබ ප්‍රියමනාපව ඇසුරු කරන අය ඒ උදවියට මේ ප්‍රියමනාප වන අය ඔබ ඒගොල්ලන්ට කැමති නේද අපි කැමති දේශපාලන පක්ෂ කට්ටියට කැමති කට්ටිය ඒ කාලේට ඒගොල්ලෝ එකතු වෙනවා ඒතර අපි කැමති තිරනාට්‍ය අපි කැමති පිළිවෙත් වලට කැමති කට්ටියට අපි කැමති වෙනවා අන්න බලන්නකෝ එක ප්‍රේමයක් නිසා තව ප්‍රේමයක් හට ගන්නවා දෙපාරක් කෙලෙස් හට ගන්නවා වගේ කතාවක් නේද දෙපාරක් කෙලෙස් හට ගන්නවම නෙවෙයි ප්‍රේමේ නිසා ප්‍රේමේ හට ගන්නවා දැන් බල්ලෝ ඇති කරන මිනිස්සු බල්ලෝ ඇති කරන මිනිස්සුන්ට කැමතියි පූසු ඇති කරන මිනිස්සු පූසු ඇති කරන මිනිස්සුන්ට කැමතියි එතකොට දැන් තමන් කාට හරි මුඛයකට හරි දෙයකට හරි කැමති නම් ඒ දෙයට කැමති තව කෙනෙක් හිටපුවාම ඔබ එයාටත් කැමති වෙනවා එහෙනම් දැන් කැමැත්ත පළ කරන වස්තු පුජ්‍යලය අවස්ථා දෙකක් හොයා ගන්නවා එතකොට ඒකත් මේ සංසාරේ තවදුරටත් ඒ ප්‍රේමය බැඳීම තණ්හාව අපේ මනසට හුරු කිරීමට තමයි ඒවා අදාළ වෙන්නේ ඒ වගේම ඊළඟට උගන්වනවා ප්‍රේමා දෝසෝ ජායති මේ ප්‍රේමය නිසා තරහවත් උපදිනවා ඒක කොහොමද වෙන්නේ දැන් මෙහෙම හිතන්න ඔබ කැමති දෙයට තව කවුරු හරි විරුද්ධයි නම් ඔබ කැමති දෙයට හෝ කැමති කෙනාට තව කවුරු හරි විරුද්ධයි නම් අපිට තරහක් එනවා ඔක විශ්ලේෂණය කරේක මෙහෙමත් අපි කැමති විදිහට ලෝකේ පවතින්නේ නැති වුණාම අපිට කේන් තියෙනවා වයසට යනවට කැමති නැහැ කවුරු හරි කිව්වොත් එහෙම නාකි පාටයි නේද කියලා කේන් තියෙනවා අපි ලෙඩ වෙනවට අපි කැමති නැහැ ওই ලෙඩේ ටිකක් භයානකයි කිව්වොත් එහෙම අපිට කේන් තියෙනවා මොකද අපි කැමති නැහැ එහෙම කියනවට අපි කැමති නැහැ ලෙඩේ භයානක නැහැ කියනවට අපි කැමති නැහැ අපි නාකි වෙන්නේ නැහැ එන්නේ එන්නම තරුණ වෙනවා කියනවට මිනිස්සු අහන්නේ මට වයස කීයක් විතර පේනවද කියලා අහනවා ඊට පස්සේ අපි හිතාමතාම පේන වයසට වඩා පහක් අඩුවෙන් දාලා කියන්නේ මිනිස්සු පුරුදු වෙනවා මොකද අරයව සතුටු කරන්න එයා ඒකල මහා බොරු සතුටක් ඇති කරගන්න පේනව නේද මට 50ක් වුණාට 50ක් පේන්නේ හැල්ලු 45යිලු පේන්නේ කියලා ඒගොල්ලෝ කිව්වා කියලා ඉතින් ඒගොල්ලෝ කියලා දෙන්නේ මෙයාව රවට්ටන්න කියලා යට තේරෙන්නේ නැහැ මෙන්න මේ වගේ මේ නමුත් අපි ඇත්ත කිව්වොත් කවුරු හරි නෑ ඔයාට ඊට වඩා පේනවා කිව්වොත් ඒකට කැමති නෑ අන්න තමන් කැමති දෙයට මොකක් හරි විරෝධතාවයක් ආවොත් ඒක වෙනස් වෙනවා වගේ තේරුනොත් ඒක තමයි තරහව ඒක තමයි ගැටුම එහෙනම් ප්‍රේමයයි ද්වේෂයයි දෙක එකට නේද යන්නේ රාග ද්වේෂ දෙක එකම සිද්ධියක් පදනම් කරන් එන්න පුළුවන් නේද ඒකනේ පින්වත් හිතන්නකෝ දැන් ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගමනේදී කාමරාග පටිග දෙක තුනී වෙනවා අනාගාමි වන විට කාමරාග පටිග දෙක තුනී වෙනවා සකෘදාගාමි වන විට හැබැයි කාමරාග පටිග සම්පූර්ණයෙන්
විනාශ වී යන්නේ අනාගාමී ඵලයට පත් වූ විටයි. එහෙනම් කාමරාග පටික වෙනම නේද? වෙනම නේද? කාමරාග සමගම පටිගත් අයින් වෙනවා. ඒ කියන්නේ ප්‍රේමයෙන් සමගම ද්වේෂයත් අයින් වෙනවා. ප්‍රේමයෙන් අයින් කරොත් ද්වේෂය අයින් වෙනවා. එහෙනම් මේ දෙක වෙන් කරන්න බැරි කතාවක් වගේ තේරෙනවා නේද? දස සංයෝජන බිඳීම පිළිබඳ වැඩ පිළිවෙල හොයනකොට. එහෙනම් පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ මේ මේ ප්‍රේමයයි ද්වේෂයයි නැත්නම් රාගයයි ද්වේෂයයි ලෝභයයි ද්වේෂයයි මේ දෙකම එකට යන එකක් කියලා. ඔන්න බලන්න මේ සූත්‍රය කියනවා තමන් අකමැති කෙනාට තමන් කැමති කෙනාට කවුරු හරි අකමැති නම් කේන්තියක් වෙනවා. අපි කැමති දේශපාලන පක්ෂයට, අපි කැමති ආගමට, අපි කැමති භාෂාවට, අපි කැමති කෑමට, අපි කැමති මිනිස්සුන්ට, තව කවුරු හරි අකමැති නම් අපේ මිනිස්සුන්ට එහෙම කියන්න එන්න එපා කියලා මිනිස්සු රණ්ඩු වෙන්නත් වෙනව නේද? ඊළඟට දෝසා ප්‍රේමං ජායති. ඒ කියන්නේ තරහව නිසා ප්‍රේමයත් උපදින්න පුළුවන්. දැන් පින්වත්නි බලන්න හොඳට හොයලා ඔබ අකමැති කෙනා හෝ අකමැති දෙයට කවුරු හරි අකමැති නම් ඔබ ඒකට සතුට වෙන්නේ නැද්ද? සතුට වෙනවා. දැන් බලන්න අපි විරුද්ධ දේවල් වලට විරුද්ධ තව කවුරු හරි හම්බුනොත් අපි එයාට කැමති වෙනවා. ඔව් අපිත් ඒවට කැමති නෑ තමයි. ඔන්න බලන්නකෝ සමාන දෙයට සමාන දේවල් ඇදෙනවා කියන කතාව. අපි අකමැති දෙයට තව කවුරු හරි කැමති නම් දෝස අපේ මංජයතිනේ. අපි කැමති දෙයට තව කවුරු හරි අකමැති නම් අපිට එයා ගැනත් තියනවා නේද එහෙම ගැටුමක්. දෝසා දෝසෝ ජායති. ඒ කියන්නේ මේ තරහව නිසා තරහව උපදින්න පුළුවන්. පින්වත්නි දැන් අපි මිනිස්සු බලන්නකෝ තමන් අකමැති කෙනාට අනිත් අයත් අකමැති වෙන්න ඕන. එයා එක්ක අපි තරහයි ඔයත් තරහ වෙන්න ඕන. හරි වැඩේ තමයි අපි තරහ කට්ටියට ඕගොල්ලෝ කැමති. එහෙනම් ඕගොල්ලොත් අපිට හතුරු බවට පත් වෙනවා. ඕගොල්ලෝ දැක්කමත් අපිට කේන් තියෙනවා. බලන්න අපි අකමැති කෑමට අරගලොත් අකමැති වෙන්න ඕනේ. අපි අකමැති කෑමට කවුරු හරි කැමති වුණොත් අපි එයාට කැමති නෑ. අපි අකමැති බීමට කවුරු හරි කැමති වුණොත් අපි එයාට කැමති නෑ. අපි අකමැති වැඩපිළිවෙලකට කවුරු හරි කැමති වුණොත් අපි එයාට කැමති නෑ. ඔන්න බලන්නකෝ තරහව තවදුරටත් තරහව උපදවන්න උපකාර වන හැටි. පින්වත්නි මේ කාරණාවෙන් හොඳට පැහැදිලි මේ ලෝභය සහ ද්වේෂය කියන්නේ එකම එකට පවතින එකක් කියලා. ඇලීම සහ ගැටීම. ඒක නිසාවෙන් අපි හොඳින් තේරුම් ගත යුතුයි යම් කිසි තැනක අපේ හිත ගැටෙනවා නම් ගැටෙන්නේ ඇලීමක් ඇති නිසාමයි. අපිට වැස්ස නැති වෙලාවට යම් කිසි ප්‍රයෝජනයක් තිබුණා නම් වහිනකොට ඒ ප්‍රයෝජන නැති වෙනකොටයි වැස්ස එක්කත් කේන්තියෙන්නේ. පාරේ ට්‍රැෆික් නැති වෙලාවක ගිහිල්ලා පුරුදු මිනිහෙකුටයි ට්‍රැෆික් වෙලාවට කේන්තියෙන්නේ. ජීවිත කාලෙම ට්‍රැෆික් වල නම් ඉන්නේ එයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න ඕනේ මේ සංසාරෙත් ඒ වගේ ජීවිතෙත් මේ වගේ. කැමති දේවල් තියෙන නිසායි අකමැති දේවල් තියෙන්නේ. කැමති දේවල් තියෙන නිසායි අකමැති දේවල් තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ කැමති දේ රාගය මේ රාගයට පහර දෙන්න, කැමති දෙයට පහර දෙන්න. ඒ කැමති දෙයට පහර දෙන්න කිව්වේ ඒකට වෛර කරන්න කියලා නෙවෙයි. ඒ පිළිබඳ අවබෝධයෙන් දකින්න. ඒ විතර ගැටමුකුත් නැති වෙයි.